අවුරුදු 10කටත් අධික කාලයක් තිස්සේ ඔබ මෙහොන්ගේතුන් ඉගෙන ගත්තේ තෝතැන්න බවට පත් උනේ නුගසෙවන වන්නට පුළුවන් ඒ නිසා අපි සූදානම් වෙනවා අද දවසේ බොහොම ප්‍රවීණ මෙහොන් ශිල්පිනියක් එක්ක එකතු වෙලා කතා කරන්න මේ ගැන මානල් ගමගේ මහත්මිය තමයි අපත් සමග කස් වෙන්නේ ආයිබෝන් හොඳයි අපි අද කියලා දෙන්නේ දැන් ගෙවල් ලස්සනට තියාගෙන උගත් මහන්සි වෙන කාලයක් නේද උත්සව සමයකම උත්සව කාලයකම මේ පිළිබඳ ලොකු උනන්දුවක් ඇති වෙනවා අලුත් කරනවා හැමදේම ගෙදර දොරේ තියෙන රැටි පිළි අලුත් වෙනවා ඇඳ ඇතිරිලි අලුත් වෙනවා කර්ටන් ඔක්කොම මාරු වෙනවා ඉතින් ඒ වගේ කාලෙක අද අපි කියලා දෙන්නේ කොයි වගේ මෙහොන් ක්‍රමයක්ද මොන නිර්මාණයකට සම්බන්ධද මේකප් පොඩක් වෙනස් නිර්මාණයක් මේක අපි හක් එම්බ්‍රොයිඩරි කියලා හඳුන්වන්නේ දැන් එම්බ්‍රොයිඩරි ක්‍රම රාශියක් තියෙනවා ඉතින් මේක ඒවින් එක ක්‍රමයක් නමුත් ලංකාවේ අපිට එච්චර හුරු පුරුදු ක්‍රමයක් නෙමෙයි මේක ස්වීඩන් වල මේක ස්විඩිෂ් එම්බ්‍රොයිඩරි කියලා කියනවා ස්විඩිෂ් වීවින් කියලා කියනවා මොකද පොඩි වියම්බණක් වගේ තමයි මේක කරන්නේ ඒක නිසා හක් එම්බ්‍රොයිඩරි ස්විඩිෂ් වීවින් කියන නම් දෙකම මේ සඳහා භාවිත වෙනවා අපි පෙන්නමු දෙන්න කරලා තියෙන නිර්මාණයක දැන් මෙතන දැන් මේක මම උමුරු වර්ණ වලින් කරලා තියෙනවා අපිට නම් කළ සඳහා මේක කැමති නම් රතු සහ කොළ වර්ණ භාවිත කරලා කරන්න පුළුවන් දැන් මේක ටේබල් රණය එක මේසෙට දිගට දාන්න දැන් ඒකම සෙට් එකක් කරලා තියෙනවා ටේබල් මැට් එක සහ සර්වියට් එක මේක මේ තියෙන සර්වියට් එක සහ සර්වියට් එක දාන්න සර්වියට් රින් එකත් ඒකෙන්ම එම ආකාරයටම කරලා තියෙනවා මේක තමයි ටේබල් महागानी मौलिक ඉන්දිකටෝ කොයි ප්‍රමාණෙන්ද වෙන්න ඕනේ එතනින් දැම්ම කතාව පටන් ගන්නවා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා අපි බලමු මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ වගේ අඟලකට කොටු 14ක් තියෙන කතිර මැස්ම මහන රෙද්ද මේක බොහොම පහසුවෙන් වෙළඳ පෙළේ මිලදි ගන්න තියෙනවා අමාරුවක් නෑ ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කපු කැරලි නූල් මේ වගේ කපු කැරලි නූල් ඕනේ නම් අපිට මෙන්න මේ pearl cotton කියලා අපි හඳුන්වන මේ නූල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් නමුත් කපු කැරලි නූල් වඩාත් සුදුසුයි. දැන් කපු කැරලි නූල් 6 පටක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඒක 6 පට කියන එක නීතියක් නෙමෙයි. අපිට 4 පට 3 පට අපේ අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන්. ඒතර ඉඳි කටුව. මේ වගේ ටැපස්ට්‍රි ඉඳි කටුව. මේ ටැපස්ට්‍රි ඉඳි කටුව කියන්නේ කෙටි මහත ඉඳි කටුව. මේ ටැපස්ට්‍රි ඉඳි කටුව තමයි අපි මේ සඳහා පාවිච්චි කරන්නේ. දැන් මේක මම ඉස්සෙල්ලා කරන වියනම වගේ ක්‍රමයක් කියලා. දැන් මේකෙදි අපි එක තැනක දැන් මේ නිර්මාණය පටන් අරන් තියෙන්නේ මැදකින්. මැද සිට පිටතට. ඒක නිසා අපි මෙතනදිත් අපි මැද සිට යනවා. දැන් මේ වගේ අපි එක කොනකින් දකුණේ ඉඳලා වමට යනවා. අපි දැන් ඒක අර වියමනක් වගේ එකක් අර එකක්. එක සිදුරක් ඊළඟට ඊළඟ සිදුර. හතරක් පහතට නැවත එක සිදුරක් මෙහාට
තියෙනවා මම රූප සටහන කියලා පෙන්වන්න. එතකොට තවත් මේ පහසුයි තීරුම් ගන්න. දැන් මෙන්න මේවා. දැන් අපි මෙහෙම කෙලින් ගියා. ඊළඟට දැන් පහතට. තමයි මේ යන්නේ. නැවත ඒ විදිහටමයි. හතර පහතට එක මැහුමක් දකුණට. වමට. ආයුබෝවන්.